කොරෝනා එන්න ඇති නිසා ලිංගික ශක්තියට මොකද වෙන්නේ සහ ඉන් ලිංගික ජීවිතයට සිදුවන බලපෑම් මොනවාද යන්න එන්නත් කරන්නේදී මේ දිනවල තරුණ ප්‍රජාව මුහුණ දෙන ප්‍රධානම ගැටලුව බවට පත් වෙලා තියෙනවා. මේ පිළිබඳව ඇත්ත නැත්ත සියල්ලම වෛද්‍ය පරීක්ෂණයකින් මෙවනුවට හෙළවි අවසන්. අන්න ඒ පිළිබඳව තමයි නෙක්ට බ්‍රෝ අද ඔයාලා කතා කරන්න යන්නේ. COVID-19 අසංගතය නිසා අපි සියලුම දෙනා මහත් පීඩාවට ලක්ව තියෙනවා. මේට විසඳුම් ලෙස දේශීය වෛද්‍ය ක්‍රම සහ බටහිර වෛද්‍ය ක්‍රම රාශියක් මෑත කාලීනව කරලියට පැමිණියා. නමුත් එම විසඳුම් අතරින් එන්නත් කරන්නේ මේ වන විට කොරෝනා සඳහා ඇති සාර්ථකම විසඳුම ලෙස ලෝ සියලුම රටවල් පහේ මේ වන විට පිළිගෙන අවසන්. එලෙස ශ්‍රී ලංකාවේද එන්නත් කරන වැඩසටහන ආරම්භ කළ අතර තරුණ තරුණියන්ට එන්නත් කරන වැඩසටහන ආරම්භ කර අදට මාසයකට වැඩි කාලයක් ගත වෙනවා. කෙසේ වෙතත් දැන් සමහර එන්නත් කරන මධ්‍යස්ථානවල ඉතා පාළු ස්වභාවයක් දක්නට ලැබෙනවා. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත තමයි දැනට ලංකාවේ අවුරුදු 20-29 අතර තරුණ ප්‍රජාවට ලබා දෙන්නේ. නමුත් කලින් ප්‍රකාශ කර තිබුණේ ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත ලබා දෙන බවයි. විවිධ පරීක්ෂණ සහ ලෝම් පිළිගත් ආකාරයට ෆයිසර් තමයි කොරෝනා සඳහා ලෝ ඇති හොඳම එන්නත. ඒ වගේම තමයි ඉන් ලැබෙන ප්‍රතිශක්තියද ඉහළ ගයක් ගන්නවා. නමුත් සයිනෝෆාම් වලින් ලැබෙන ප්‍රතිශක්තිය අඩු මට්ටමක ගන්නවා. මේ හේතු සාධක සහ තවත් නොයෙකුත් කටකතා හේතුවෙන් තරුණයින් එන්නත් කරණය සඳහා පෙළඹීමේ පසුබෑමක් දක්නට ලැබෙනවා. ලිංගික ගැටලුව මෙන්ම තරුණ තරුණයන් මුහුණ දෙන අනෙකුත් ප්‍රධානතම ගැටලුව තමයි විදේශගත වීමකදී සමහර රටවල් වලින් සයිනෝෆාම් එන්නත පිළි නොගැනීම. එම හේතුව නිසාද තරුණ ප්‍රජාව එන්නත් කරණය සඳහා යොමු නොවීමට හේතු වී තිබෙනවා. විදේශගත වන හැමෝටම ෆයිසර් එන්නත අනිවාර්යයි කියලා නැහැ. ඒත් කොමන හෝ රටකින් ෆයිසර් එන්නත අනිවාර්යයි කියලා තියෙනවනම් අපි ඔවුන්ට සහනයක් දෙන්න කැමතියි. එහෙම අය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ලිඛිතව යවන්න ඕනේ ඔහු යන රටේ අනිවාර්ය කර ඇති එන්නත පිළිබඳව. එවිට ඒ සත්‍යයක් නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සහතික ඇතිව ෆයිසර් එන්නත ලබා ගන්න පුළුවන්කම තියෙනවා. යනුවෙන් විශේෂ ප්‍රකාශයක් රජය විසින් සිදු කර තිබෙනවා. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔයාලා හැමෝටම මේ පුවත සතුටුදායක පුවතක් වෙනවා නොඅනුමානයි. ඒ වගේම තමයි කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් වඳභාවය, ලිංගික බලහීනතාවය, ලිංගික ආකර්ෂණය නොමැතිවීම, ලිංගික අප්‍රාණකත්වය ඇතුළු ලිංගික ගැටලු රාශියක් සහ එන්නත්ගත් පුද්ගලයන් වසර දෙකකදී මිය යන අයයි මිත්‍යාමත රාශියක් තරුණ හිත්වල තවමත් හොල්මන් කරනවා. සමාජ මාධ්‍යවල තමයි මේ කතා සියල්ලම පැතිරෙන්නේ. නමුත් මෙලෙස ලිංගික ප්‍රශ්න ඇති වූ පුද්ගලින් තවම හමු වී නැහැ. නාගරික ගම්බද කියා විශේෂයක් නැතිව මේ කතා විශ්වාස කරන පුද්ගලින් හැමතැනම ඉන්නවා. ඉතින් මේ බොරු කටකතාවලට නොරැටෙන ලෙසත් ජීවිතයට ප්‍රශ්න ඇති වුණොත් වෙන්නේ කොරෝනා එන්නත ලබා නොගත්තොත් යයි වග කියව යුතු ප්‍රකාශයක් විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කර තියෙනවා. මෙම හේතු සාධක සහ කටකතා හේතුවෙන් අද වන විට ලංකාවේ වැඩිපුරම කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන්නේ වයස අවුරුදු 30ට අඩු තරුණ ප්‍රජාවගේ. ඒ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 60% වගේ ඉහළ අගයක් ගන්නවා. එලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී පැමිණෙන තරුණ පිරිස අතර වැඩි පිරිසක් සිටින්නේ කොවිඩ් මර්ධන එන්නත ලබා නොගත් කාණ්ඩ බව විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා තවදුරටත් විස්තර කර තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ ආකාරයට තරුණ ප්‍රජාව දිගින් දිගටම එන්නත් කරන මඟ හැරියොත් කොවිඩ් වෛරසයේ පාලනයක් හෝ නිමාවක් රට තුලින් බලාපොරොත්තු වෙන්න නොහැකි බව වෛද්‍ය මතය බවට පත් වී තියෙනවා. ඒ නිසා මේ වෙලේ කරන්න පුළුවන් හොඳම දේ තමයි නොපමාව කොරෝනා එන්නත ලබා ගැනීම. වෛද්‍යවරුන් ප්‍රකාශ කරන මතයන්ට ඔබත් එකඟ වෙනවාද? ඒ සම්බන්ධ ඔබගේ අදහස කුමක්ද? පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් නෙක්ට බ්‍රෝ YouTube channel එක subscribe කරලා share කරන්න කියලා ඉල්ලන ගමන් තවත් හොඳ වීඩියෝ එකකින් නැවත හමු වෙමි අරමුණේ අතරමං සමුගන්න. එහෙනම් ඔයාලා හැමෝටම ජයග්‍රහී අනාගතයක්.